සුබසාදයයක්ක් ගමදවසේු සුම්ම පවත් ඔබට කියන අයිටන් පරොති සමකය ඔො හමුණන ම නිමේෂ චමත් සංකල්ප. මම මඳනිකා කරපුටු ගළයාදක් මුලින් මවදධනය පුවත් සිරස් තල වෙත. ගොවිකට ලූබිසන්ඳීම තම ප්‍රමුඛකාරය බව ජනපති පවසයි. පළත් සහා චන්දයකන තිරණයට පල්මේතුූ තේරීම් කාරක සබහාවක්. චන්දිමල්. එකුළොස් දෙනකු තොර ගනීම අර්බුදුයක අල්ධික ශීතල ඇමෙරිකාවේ දොළුස් දෙනෙකු බිලිගනි පළත් සභා චන්දය පැත්වීම සහ මැතිවරණ නී යාවත් කාලින කිරීම සහහා පාලිමියන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට රජය තීරණය කරති වෙනවා. මැතිවරන කොමිසමේ සභහපතිවරයා කළ ඉල්ලීමට අනුවයි මෙම පියවර ගැතිබෙන්නේ. පලත් සහ චන්දය පැත්තිමහ මතිවරන නීති යාවත් කල කිරීම අවෂාව මැදවරනොමස්සම සහපති මහිද ශපිය මහතා පෙන් දීතිබෙනවා එසන් හ පාලිමෙන් තුකාරක සභාවක් පත් කනල සයි දෙශපය හතාරජයනනි ලාස්සිටින්නේ. අමාත්‍ය මණඩලය අනුමතකර නීති දෙපත්මෙන්න්තු මගින් සකස් කළ මැවර නීතිකටුම් පත් යාවත් කලනල තුවතිබෙනවා එම න වන හන් ද ාව ඇති බයි ැතිවරන ම සම පෙන් වාද එ රන ප ල ේර සහ පත් කලතු බවට ැතිවරන ම ති ර ත ක් හ ප හ න පැවති ක්ෂ තු කරන. வும் සப வி இல்லபிது அ மாத்தி பிரனில் விகம் சிங்க ගේ மாயது க்ஷம்மின் அ ா கட்டிதுக்க. சயல பார்வ அதா சமா ப பலு, ததுவ ம் සபபத்தை மந்தந்துஷரே லா பார் தேேரு ார் භ பீாய் ஜතිீரனைே த்தை. ද රටට අවශ්‍ය ඇත්තේ රටට සහ ජනතාවට දරෝහි බලවේග නිවැරදිම හඳුනාගෙන එම බලවේග පරාචයකිරීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසන මැතිතුමා පවසනවා. ජනනාධිපතිතමාම අදහස් පල් කළේ සුලක නිදහස් පක්ෂ කොළම දිස්ශ්‍රික්කාරයාලය විවෘර්ත කිරීම අවස්ථාවට එක්වෙමෙන්. ලංකා නිදහස් පක්ෂ කොළම්ඹ දිස්්‍රික්කාර්යාලය දස්වරුවයේ විවෘර්ත කරුණ ජනාතතිපති මෛත්‍රපාල සිරිසේයට මැතිතුමාගේ ප්‍රධහනත් වෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹබ දිස්ත්‍රක් අයික ලංක සමතිපාල මහතා ඇතුළ, පක්ෂී ජේෂ් සමාජකයින් ප්‍රසාක මෙම අවස්ථාවට එක්ව සිටියා. අපිට අව්‍ය ජයග්‍රහණය පෙනිපෙනී යන්න විට ඒ ජයග්‍රහණයට කොඩිවානනවනි සුනෙවෙ. අපිට අව්‍ය ජයග්‍රහ ත් පෙන්ද ඇත්පන ජයග්‍රහණය ළඟා කරගන්න. ඒට වේගෙන් එක්වෙන ජනතාගේ ඊට සහයෝගි දෙනායගේ අපිට සයෝගය අවශ්‍ය වන්න. දිුණුම දකින විට බොහෝඔය අපිට එකතු වෙනවා. දිුණුම අසීරුයි කියන විට ඇතැම්මය ඇත් වෙනවා. අභියෝගය භාරගන්න කැමැති අය එක් වෙනවා. ඒ නිසා අපිට අභියෝගයක්ති වෙනවා. ඒ අභියෝගය ඔ පැහැදිලිවොම දන්නවා මේ වසර මැතිවරණ වසරක්. මේ වසර මේ රටට, ත්මගේත් ආධරණය මාත්‍රූ බූමියයට අලුත් ආණ්ඩුවක් හැදෙන හදන වසරා. ඒවගේම තමයි රට වශයෙන්. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුකව. රට රටට ආදරය කරන්න උන්ගේ පුළුල් ජනතා ව්‍යාපාරයක්. ශක්තිමත් කරගෙන හදාගන බිහිකරගෙන ඉදිරියට යන්න ටෝන. විශේෂෙන්මන් සඳහන් කරන්න ඕන සම්ප්‍රදායික දේශපාලන මතා දහස් එක්ක ඒ සම්ප්‍රදායම ගැල්ලි ඇල්ලිී සිටිනාය කියනො. දේශපාන පක්ෂ පරාජය කිරීම පිළිබඳව අපර. දේශපාලන නායකන් පරාජය කිරීම පිළිබඳව. අපිට අද තිබෙන්නේ පක්ෂ පරාජය කිරීම හෝන් නායකන් පරාජය කිරීම නොව. අද අපිට දෙවෙන්නේ රටට ද්‍රෝහි ජනතාවට දරෝහි බලවේක හරියට හඳුනාගෙන ඒ බලවේක පරාජය කිරීමයි කියන එක මම්බොහම පැෑදිලෝ තමුන් නාන්සලට කියන්නට ඕනෑ. ගොී ජනජීවිත හා බැඳුණු කඳළු කතාව පිළිබඳ. අවබෝධයක් සහ අධදැකීමක් ඇති නායකෙකු ලෙස තම ප්‍රමුක්ඛ වැඩ පිළිබල වූ, ගවි ජනතාවගේ මුල්ලිකටරුුවට සිෙර සසාර විසදුම් ලබදීම බව ජනාධපති මෛත්‍රපාල සිරි සිනැතුම පවසවා ජනාල්පත්තුම අදහස් පල කළේ බත්තර මුල්ල අපේගම පරිශ්‍රව පැවති උත්සේකට එක්මෙන්. ගොවිතාත්තා සෙනවා පටේ වැඩ ආරම්පකිරීම වෙනුවෙන් උත්සවයක් බත්තර මුල්ල අපේගම පරිශ්‍රේදී අද පෙරවරේ පැවැත්වනා. සංගීතක්ඥයක වන දර්ශනරුවන්දිසානායක උනගලා වෙහෙර ගම්මානී ප්‍රේම්රත්න දෙසානායික මහතාගේ ජීවන පුවත බෙලෙස ගොවිතාත්තා නමින් සිනමාවට නැගීමට නමිතයි. කියන කලාකරුව කියවා කලාකරුවනි ඔබ පාලකය හදන් උත්සාහ කරන්න එපා. ඔබ හොඳ ජනතාවපත් කරන්න කියයන හොඳ නතාවපත් කරන්න පුළුවන් කලාකරුවට සෞන්දර්යයාාත්මක බලපයම් ජනතාවට මුො ජනතාවට බල්ලත්කාරම් කල යෝද කරන්නට. කරන්න පුලන් ොලින් ොන පාටලගේ හිතයා ලෝක. හෙමත් කරපුවා තියෙන ැබැයි වඩාත් නිවැරදිව. ජනතාව ඥානය කරන්න බුලන් සෞුන්ධර්යාත්මක පනවිදේවල් ගොවිතතාත්තාසිනමා පටේ තිරපිට පත එහි නිෂ්පාදක සරත් බන්්ඩාර කොක්ඇව මහතා මෙහිදී ජනාතිපතිතුමා ඉදිරියේ ප්‍රේවරත්න දිසානායක මහතාගේ බිරිඳ වන B.M. බිසෝමැනිකේ මහත්මිය වෙත පිළිකන් වනු ලැබවා. එහිදී ජනාතිපතිතුමා වෙත සිහිවටන තිලිනියක් ද පිළිගැන්ව. සල් දැියක රජනා කරන ලදගේ පද රජනා කහිපයක්ද මේ අවස්ථාවේදී ජනාතිපතිතුමාට ඉදිරි පත් කලා. එහිදී අදහස්ද කොමින් ජනනාතිපති මෛත්‍රපාල සිරිසේන ැතිතුමා පැවසුවේ පාසල් සමී සිට ඩකුල දැකැඇත්තහුරු ගොවිපුතෙකුලෙස මෙරට ගොවිජනතාවගේ ගැටලු තමාට අරුමයක් නොවෝ බවයි ප්‍රේමරත්න දිසානායක ගොවියාසාහයේ ගොවිජීවිතය. හඳුරනවා. ඔහු සමාජ පරිවර්තනයක් ඉල්බඳව බලාපොත් වෙච්ච කෙනෙක්. ඔහු විප්ලවී අදහස් දැරූ කෙනෙක් ගොවීන්ට නායකත්වය දුන්න කෙනෙක්. පට මදක්වුණාමට ටික කාලයකට පෙර මම කියපු එක්දාත් නවශය පනස් හතේ මහ ැංකුවේ නියෝත් ජාධිපති විදියට සිටි ආචාර් තෙන්නකොන් මහතාගේ නියන්ගේ සහ ගොවියා කියන පොත. එතුමා ලංකාවේ නියගේ සහ ගොවයා පිළිබඳව පනස් හතේ ලියලලා තියන පොතේ දේවල් අඩුවශයෙන් එදායිඉඳලා. ෂිකරම දෙ පත් පෙන්තු, ගෝජන සේවාද පාත් පේතුව, බලයේ සිටි රජයන් ක්‍රියාත්මය කලාන මෙ නියගේ සාහ ගොවයාා පිබඳව. අද ඇතිවන ප්‍රශ්නවලට බොහෝ විසඳම් එහි සඳහන් කරලා තිබෙනවා මනං මුරට බැස්සේ ස්කෝලයනකාල් එක තමයි මගේ ජීවිතය ගොඩනැගිච්ච පරිසරය. ඒ නිසා ගොවින්ගේ ජීවිත පිළිබඳව දුක්කන්ඳ වනාා පිළිබඳ ගැටල ප්‍රශ්නසිියල් මං මුල්ලින්කි ඕවාගේ ගොවිතාත්තා කතාවේ ම විශ්වාාස කරනවා මේරටේ සමස්ත ගොවින්ගේ කතාවේහි සඳහන්න්න ව ල ඇති කියලා දහතුන් වසරක අධ්‍යාපනය තුඩින් ලෝකයට ගැලපෙන වෘතකයන් බිහිකිරීමේ වැඩපිළිවල සාර්ථකව කෘ්‍රාමක බව අමාතය අකිිල විරාජකාරීව සම්මහතා පවසනවා. අධ්‍යපන අමාත්‍යංශී පැවති උත්සවයකරී අමාත්‍යවරයා මේ භව ප්‍රකාශ කළ. ෘතිය විෂන් සඳහා උපධාරී නිකසිේ විසි තුන් දෙෙකු වෙත ගුරු පත්වීම් පිරිනමීම අමාත්‍යවරයාගේ ප්‍රධහනත්වෙන් සිදු කරුණා. සිංහල සහ දෙමල මාධ්‍යයටතය මෙම පත්වීම් පිරිණමනා. ලමු අධ්‍යරේදී ෘතිය විෂන් සඳහා උපාධධාරීන්, එක්දා සෙකසිය පනස් දෙෙනෙකුට පත්වීම් ලබා දුන්නා. නව අධ්‍යාපන වෙනස්කම් සමඟ දරුවන්ට ලෝකේ සමඟ ගණතිනු කිරීම අවස්ථාව උදාවී ඇති බවයි අමත්‍යවරයාපෙන් වාදුන්නේ. අපේ රට තවමාත්ගේ ෘතිකයන් බිහිකි කියරන්න කිරීමේ ප්‍රවණතාව හරි මදි. වසර දහතුරු ගක්ඩ අධ්‍යාපනය පටන්ගත්තේ ෘතිය විෂයන් විසි හයක් හඳන්වාදීලා සාමාන්‍ය පෙලින් කුමන ප්‍රතිඵලය තිබුණ පුලුවන්කවමතියවා තමන් යන්න ඕන මාර්ගය දක්ෂකමතියෙ මේ මාර්ගයෙන් කියලා හඳදුරගන ඒ මාර්ගෝසය කියලා ජීවිතය යගන්. වෙන දියුණු රටෝ එහෙමයිති අපිට ඕනකමතියන මේ මානවසම්පත සමාමායිම් බිඳගන ගිහිල්ලා. විශ්වයට ැලපෙනාකාරේ ෘතිගැන් බිහිකන්න මේක අප ප්‍රමුගතා කාරයක් සේ සලකා. දහතුර කඩ අධ්‍යාපන ්‍යාපති ා్ රන්න න. ක් ක් තු කර ද ලෙ ට හි ඩ ද දිිරන ද අ ා ග ගැෙනන වත් යක් ිැ ලවා . පියල් ියන තිස්තුනයිදශම නවයක රජයේ මුදල් සාවත්‍ය පරිහරණය කළ බව කියන සිද්ධයක් සම්බන්යනුයි ගෝඩාපේ රජ පක්ෂ හතා ඇතුළ හදෙකුටරහිව මෙම නටුව පවා ඇතේ. එඒ ත්‍රිපුත් කල මහතිකරනේදී විභාගේයට ගැනීමට අධිකරන පලයක් නොැති බවට විද්්‍ය පාක්්ුව නිදිරිපත් කළ මෝලිකවිෝධතා වලට නීතිපතිවරයා පිළිතුරු ලබාදීම අද ආරම්භ කලා. නීතිපතිවරයා වෙනුවෙන් පෙන සිට නියෝච සොිසිට ජනටால்ල් දිලීප පිරිස් මතා පවසා සිටේ මෙම ත්‍රිපුත් කල මහති කරනය අධිරන සවිධනතුලින් ස්ථාිකරඇති. එම පනත සංශෝධන කළේ ශ්‍රේෂ්ඨාධ කරණන්නේ පෙත්සම් විභාගේකින්ද අනතුරුව බවයි. තවත මෙම අධිරණනේ කටයුතු නතිපතිවරයාගේ අභිමතේට පමක් ගොුණ කළ නොහැකි බවත් ඒ සදහ අගවිනිසුරුවරයාගේද අනමතිය ලැබියුතු බවත් කියයාසිටියයා. රජ මුල් අවභාවිතකළ බව කියන සිදධියක් සම්හඳ වර්දක්, ආර්ථික සහ මූල්‍ය වර්ක් නොවරන්නේ කෙ දයි, නියෝච්ච සොලිට ජනරල්වරයා මෙහිදී ප්‍රකාශ් කළලා. ටා පේරාජ පක්ෂමහතා ඇතුළු විත්්‍යති පාර්ශවේදිරි පත් කළ මලික විෝධතා සම්බන්ධ නියෝගය, පැබරවාරි එකොළස් වනදා ප්‍රකාශයට පත්කිරීමට මහදිකරණය දිනනීම කලාා. ක්ත් චාතික පක්ෂනායික රනිර්වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රී දුරේ අභියෝගට ලක්කරමින් ගුණුකරඇති, රීට පෙත්සම විමසීමේකාරෙන් තමන් ඉවත්වන බව අභ්‍යාචනාති කරනේ වැඩබලන සභහපති විනිසුරු දීපාලි විෙසන්දර මහත්මිය අද දනම් දුන්නා. අදාල පෙත්සම හෙටදිනට කල්තපීමටයි අභ්‍යාචනාතිකරනය නියෝග කළේ. පෙත්සව දීපාලි විජසන්දර සහ අර්ජන ඔබේකරයන දවීපු කල විනිසු මඩල්ලහමුුවේ අද ැඳවන ලැබවා. කොළඹ නගර සභහවේ නාගරි මන්ත්‍රී ශ්‍රමිලා ගොනවෙල මහත්මියයි පෙත්සම ගුණු කරඇත්තේ. ර පලාත්හිට ප්‍රධාන මාත්‍ය Cවී වික් ේශවර හතා ඇතුළු තුන් දෙනෙකු අධිරනයට පහස කිරීමේ චෝදනාවක් සම්බහන්ධයෙන් වර නඩුව අභ්‍යාචනාතිරන දී අද විභාකට ගැුණා. මේ සබන්ධෙන් වික්්නේශරන් මහතා ගුණ කළ මෝලි විරෝධතා පිළිබාධනයෝකය ලබන මස දහතුන් වනදා ප්‍රකාශයට පත් කිරීම, අභ්‍යචනාති කරනය දින ලබාදුන්නා විගනේශවරෙන් මහතා ඇතුළ තුන් දෙෙක ටෙහිව මෙම නඩුව ගොුකරතිෙන්නේ තුු පලාලත් සභාවේ අමාත්‍යවරෙකු ෙස කටහිිතුළ Bී ටෙනිශ්වරන් හතායි. නිහසින් පසුමරටර් රාජ්‍ය සේවාව තුළ ගනු ලැබූ වැදගත්මතීරණය වන්නේ, තොරතුරු දැනගැනමි පනත ජනතාව වෙත උරුම කරදීම බව මුදල් හා ජනමාධ්‍යමාත්‍යන්ශ්‍ර අතරය කළේකම් ITNන් මාධාලය සමහපතනී තිලකා ජෑසුන්දර මහත්මියය පවස්සනවා. කෝ්ටි මහනගර සබභාවේ නිල වෙබ්ඩවේ විවෘත කිරීමේ අවස්සාාවට එක්වමෙනුවේ, තිලකා ජයසුන්දරමහත්මිය මෙම අදහස් පල කළේ. දල් හාජනමාත්‍ය මාත්‍යංශේ හා එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසට හනෙක්ව, තොරතුරු ැනගනීමේ නියම්‍යපෘතියක් ලෙස කෝට්ටේ මහනකර සභාවතෝරාකිනැතිබෙනවා. මෙම වෙබ්බඩ විය ඔස්ේ කෝ්ටේ මහනකර සභාවේ තොරතුරු ජනතාවට ලබාගැනීමට හැකිේ. නව වෙබ්බඩවියමගින් ජනතාවට පලදායි හා කාරක්ෂම සේවාක් එටුකිරීමට හැකි බවයි අතිරෙකලේකම්වරිය පෙන්වාතුන්නේ. දල්හා ජනමාධ්‍ය මත්‍යංශය කෝට්ටේ හනගර සභාව, එක්සර් ජාතිීන්ගේ සංවර්ධන වැඩසටහ නැතුළු, විධ ආයතන නියෝජනය කරමින් නිලධාරින් රසක් මෙම අවස්සාාවටෙක්වසිටියා. නිදහසෙන් පස්සේ අපේ රටේ රාජ්‍ය සේවේතුළ ගත්ත ඉතාමත්ම වැදග ක්‍රියාමාර්ගයක් විදිහට මම දකින්නේ තොරතුර දැන ගනීම අයිතිය මහජනතාවට ලබදීම හැේ තොරතුර දැන ගනීම අයිතිවාසිකම් පනතේ තියෙන විශ්ෂශත්්‍යයතමයි ඒ පනත ක්‍රියාත්ම කරන්නේ මහජනතාව දඩුවම් ලබන්නේනි රාජනලදරි. මෙච්‍ර කාලයක් රජසේ තිබන සංස්කතිය තමයි අප හිත්වේ තොරතුර අයිතිකාර අපි කිය. තොතුරු අපි බරයඇතිබට මේ තොරතුර ඉල්ල ඕෑමහොක අපි මහජනතාව ලබාදීමම සඳ ැදිලන්න. ජනතාවගේ ජීවිත අවධහනම ගැන සිතා යහපාලනු රජ දුම්කළ සමාගම් වලට යටතු නොූ බව අමාත්‍ය සජිත ප්‍රමදස්ස මහතා පවසනවා. හම්බන් තොට සූරය වැව දිස්ත්‍රික් රෝහලට, රුපියල් ලක්‍ෂ අනු දෙකක් වටිනා ගිලන් රථයක් ප්‍රධානයකිරීම අමාත්‍ය සජිත් ප්‍රේිතා සමහතාගේ ප්‍රධහනත්වෙන් සිදු වනාා. සෞඛ්‍ය අමාත්‍යංශයි ඊට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීතිබුණේ. ඇත් ඇබැරුන් නො කිවොත් කිසිපපු තිප්පලවල් ආරක්ෂා කරනොයකිවත් ප අපිට බොහම ලෙසින්. පදී සභ යක්‍රහණය කරන්න තිබට බොන්ඩ දීලා ජනතාව පිස්සුවට්ටවල කතිර ගහ ගත්වෝ දේශපාල ජයක්‍රහණ ලබන්නට පුට නමුත් පොදු ජනතාව ජයක්‍රහණයක් ලබෙන බැම් බලන්න්න දුංකල සමාගං වලට යටත් නොවනු රජයක් මේ රජය හැම සිග ඇකට්ටුවකම අවදානම් සහිත අනතුර හැකිරිිය කැමිණට අපි හැමෝ අන ොතකර සිගරැට් කොම්පනී පුදුම බලපෑන් කර නමුත් ඒ බල පැෑම්වට යටත්තුන්නේ ඩ්‍ර ශ්‍ර ලංකා රහණ යටටතේ කරියාත්මක ලංකා බැක්කවේ තුරුණු දිරිය නයෝජනාක්‍රමය තුළින් තරුණ වවසායකැන් පන්සිය දෙනකුට නය ලබාදී තිබෙනවා. කුඩා පරිමාණ විවසායකින් නගසිටුවමින් ජාතික ආර්ථකය ශක්තිමත් කිරීම අර්ුණු කරනමින් එන්ට ප්‍රස් ්‍රී ලංකා වැඩසටහන ර්ථකව ක්‍රියත්මක කරෙනවා. ලංකා බැංකුවේ තුරුණු තිරිය නයෝචනා ක්‍රම අයටති අදවන වි රුපියල් මිියන දෙසයදා හතක මුදලක් තරුණ විවසායකින් පන්සිය පහළස්තෙකු වෙත ලබාතී තිබෙනවා. නෝචනා ක්‍රමය පිළිබඳ පවැති ප්‍රගති සමාලෝචන වාර්තාව වැඩදුරටත් සඳහන් කරන්නේ දෙවෙනි සෑම දිස්ත්‍රීක්යක්ම නියෝචනය වන පරිදි විවසායිකින්න්ට නය නිකුත් රඇති බව. ිස්ට්‍රීක් සහ පලාත් වශයෙන් විවසයිකින් දැනුවත් කරමින් තරගකාී ලෙස ්‍යවසායික ණය නිකුත් කරනවා. ඒ අනුව පළත් අතරින් ඉදිරෙන් ම සිටින්නේ සබරකමුව පලාතයි. එම පලාතේ සිය දෙනකු වෙනුව විවසායිකණයන් නිකුත් කරති වෙනවා. ඇங்களුම් රூපලාவா්‍ය ඉකිරම්කාර්மிික පරිගන කැතුළු ෂේත්‍ර ලැසකටයත් විවසායිකින් මේ අතරවනවා. රෙද පත්වන මැතිවරන සම්බන්ධය මේ දනවල දේශපාල දෙවිදිකාවෙන් දවිත කතා ා අසන්ට ලැබෙනවා. මේ එවන් කතා කිය පැරක්. සියලු පක්ෂවල කැත්තය තමයි පත්ව ැතිවරන ල නකල හරට වන සේලු පක්ෂවල කමැත් මතිවර ය ු ෝද ගර ර හැයි මතිවරන කාල සථාන පැදිලීමම දන්නවා. මෙලස්සම ඇතිවරන ල්ලති ීලක් පො ජන පරමුණේ සිියල්ලට ස දානන් වෙලා ති ම්බරොල්ට කලින් කොහොමත් මතිවරණ යවා ජනාදපති මතිවරණයක් තියන්න ඕන ඒවාගේම පලස් සබා ැතිවරණය තියන්න න ති මංහිත එක තියයි. මේආන්ඩුව සම්පූර්ණය මැතිවරනට බයි ඇති ආ්ඩු බල පු දවසිද මැතිවරණ කල්දානක විතරයි කිර පලස්සවා මැතිවරණයත් කමන්න ජනාධපතිවරණයාවත් කමන්න හමතිවරණයාවටත් කගන්න ඇතුරට මනද පට පුලුව කිසිියවුලත්න මරටේ ප්‍රජාත්‍ර ද ස්සාපිකරන්න අඩු්‍රියාල තු ක් තිවරන. ම සඳහක කියකරන්න න මොදක අඩුවත් කුලන්න්න ගුලන් කාරණත් නෙව. පලත් පලන්න මතිවරණ කල්ගිය සෑන්න ප්‍රමාණයකින් මතිවරණ කරමය වෙනස් කරපු නිසා. අමුතු එෙන්කි අන්ඩ දෙයක් නෑ චන්දය පවත්වන වෙලාවට පවත්තයි. ජනාති මතිවරණයගන කතා කරන්න ඩුට මදක් කල්ල හිටවා ජනාධපතිවරණය පවත්වනවා සේම පලාත් සබා මැතිවරණ පැවත්වීමත් ඉතාම බදක නීතියනුකුල කරමයක්න පලත් බ තියන්න පුල ඕන ැතිවර යන්න ේ පිනේ පලත් බක් කරය වෙනස්කර වෙනස් කර පුදගල ට මේ හරි හර රදන්න. තින . පක්ෂකන් අතර බෙදම් ඇතිකර නොගැනනිමින් ශ್ ලంකාా නිදහ පක්ෂ සියලු දෙනා එකමතුව කටයුතු කළයතු බව එම පක්ෂ මහල ම් පාර් මතු මත්‍රී යාසිරිජසේ කර මහතා පවසෙනවා. ශ ලంకా නිහ පක්ష ూලස්ථాනයේද අද පවති මාති හමෝකදී ඒ මහතා මේ බව කියා සිටයා තවත් කිහිපදෙනෙකු මෙහිදී අදහස් දෙැක්කවා. අපිගේ කියන්නේ පක්ෂය සුරකින් ඕන්නන්නම් පක්ෂය ඇතුරට ඇවිල්ල සුරකින්. අප ශ්‍රීලංකනිදස් පාක්ෂි ගොනන් මේ පපුදු මාජන තයයට කක්ොම එකතුවෙ ලක අගරන සූදානන්නම් අප අර ෙදීම් ඇතිරන්න ඇතුව කොම එකට එකුතුල වැඩ කරන්නේ ති. පස්ස නායක තීරණනරග. අද දවස අපේ කාරය ාරය වෙන්නේ. අපෙන් බිදීගිය පිරිස් වහම එකතු කරගේ. මෙරටේ තියන දැන්තම දේශාල බලවගේ තම එක්ත් ජනත නිදා සඳාන. අද පාර්ලිමේතුව ඉන්න සියලු මන්ත්‍රීවර. ඒ සඳාහනයේ සාමාජිකයව. වර්තමාන ජනාධිපත්තුමා මේ වෙලාවෙ කරන මත්‍රවය මර්දන වැඩ පිළිවෙල්. ඊළඟ පරම්පරාවගැන හිතල කරන දෙ. මේ මද්‍රාව ජාවාර්මත් තුලින් පාතාලේ ත්‍රජුව සම්බන්ධ වන ජාති්‍යන්ත්‍ර වශයනුත් එහෙමයි. කිසිිම නායගගේක් අත ගැහවෙන මේ වැඩි. මේ වන විට මත්කුඩු කිලෝ හස්සේ අතලිස්නමයක් අල්ල දන පෞදගි අවුද්ධීතර හතලිස් තමදස් නමසේ අනුවක් අත්තඩංගෝ ඩාරන්තියෙන්. අද මේරටේ සෑම බෞතර ජනතාවක්ම? ශපාල ේදයෙන් තොරව නපත්තුමයි ගමන මාර්ගය ට ගරගන්නු සිංහල ජතාව දම නතාව මුස්ලිම් ජනත නපත්තුමමාගේ මේ පජතතුවාද ගමට ගරු නු සිරදිනාා ාධනා කරනවා අතිකර චනාදපත්තුමාගේ. ජාතන්තුවාදී ගමනත් එක්ක සියලූම වලවේ ගැන් එකට තු කකතු කරම කියලා. අධ්‍යාපනය මුදලට විකිනෙන සමාචයක, අධ්‍යාපනය වෙනුවෙන්ම කැපවුණු සැබෑ ගුරොරුන් තල්මත් අපාතර සිටීම ජාතියම වාසනාවක්. එවැනි ගුරුන් පිරිසක්සිටින පාසලක් පිළි මඳව හබන්තට ප්‍රදේශෙන් අපටවාර්තාවුණා. හම්බන්තුට ඉපැරනිම විදුහලක් වන ඉහල බෙලිකල්ල මහාවිද්‍යාලයේ ආරම්භ කළේ එක්දහස් නමසය දහට වසරේ. වත්මන් විදුහල්පතිවරයා ඇතුළ ආචවාරම්ඩලයක්ත් සිසුදරුවන්ගේ සහ දෙමවපයනුත් කැපවම් රසක් සිදුකර මෙම පාසල දියුණු කිරීමට කටතු කලා. සිසුදරුවන්ද තමන්ට ලැබෙන පහසුගම් උපරිම අයුරින් ප්‍රයෝෂණයට කනමින් අධ්‍යන මෙන්ම විශය බාහිර ක්‍රියාකාරකම්වලින්ந்து ඉහල ප්‍රතිඵල පෙන්වීමට සමතු සිටිනවා. පවරු හයයි තිහට පාසල ආරභ කර අනෙකුත් පාසල් පටන් ගන්නා පෙරවරු හතයි තිහදක්වා ஊකාලය තුළ අමතර පන්ති පවත්වමින් සිසුන්ගේ දැනුම ඉහලනැන්වීමට ආචාර්ය මන්ඩලය ඉටු කරන්නේ ගරුසේවයක්. එමෙන්ම සව සහයේ සිට රාත්‍රී දහයි සහ එකොළහ දක්වා සාමාන්‍යි පෙළ මෙන්ම උසස් පෙළ අමතර පන්ති පැවැත්වීමද මෙම පාසලෙන් සිදුවනවා ම කැපකිරීමම් නිසාම පසුගේ වසරේ අත්දිින පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සියට අනු අටයි දශ මහතරක් දක්වා ඉහල අගේකට ගෙනනීමට හැකිවී තිබෙනවා. පාසල පිළිබඳ තොරතුර දනගත් පාරිලිමේතු මන්ත්‍රී මහින්ද අමරවර මහතා සහ, දකුණු පළත් අමාත්‍ය HW ගුණසේන මහතා එක්ව, රුපියල් ලක්‍ෂ තිහක මුදලකින් විදුහලට ආරක්ෂිත වැටක් කාක්්‍රීන්ඩ අංගනයට විදුලයාලෝක පද්ධතියක් ලබාදීමට පියවරගත්තා. මෙවර එමවිදුහලේ නිවාසාන්ත ක්‍රඩා උඩල පැවැත් වනේ එම විදුලි ආලෝකදාරාමධ්‍යේ. බොෝ ගුරුවරුන් තම යුතුකම් ඉටුකිරීම පැහැර හරින බවට විධ පාශ වලින් චෝදනා එල්ලවන අවස්ථාතිබෙනවා. එවැනි පසුබිමකල් බෙලිගල්ල පාසේ ගුරුවරන් ඉටුරන සේවය කොතෙක් දැයි කිසිවෙෙකුටත් කිවන හැකි.දන්ාිටිය. ്ി്ാ മ വ ് ത് ് കടാර ് ക്ക ണ്ാമ ്ടിാ ു ്തന രയ അ ി ප് ത വ ണ്ാമ നാ നശ ന്തിാ പസന് ്രിയ ത മാ കടെ്വ ന്തിാ വകാസരാസരിയ. ලහිරුමාරයි දෂ්න්ඳද චමිරය සෑහෙන් අපි බලාපොත්තු තියන් හිටපු වේක පන්දියාවන්නන් දෙනෙක් අවාසනාවට ඔවුන් පලනි තරයගේ දී ආභාධ්‍ය තත්ත්වයකට පැමිණනා ඉතිං ලොකු පාඩුවක් කන්ඩායමට මොකද අපි බලාපොත්තු තියාගෙන හිටපු ක්‍රීඩකයන් දෙදන නමුත් මේක ලොකු අවස්ථාවක් නවක වේග පන්දිාවන්නන්ට ඒවගේ විශ්වපන ඇන්ඩුට හොඳ අවස්ථාවක් මේක මංහිතනවා මේ අවස්ථාවන් ඔහු උපරිම ප්‍රයෝජනය ගැය කියන එක දේකට ක්විම හිතුවෙන් සුරංග ලක්මල්ට හෙට තරගේ අයිමිවීමේ අවධාරම අක්මතු තිබෙනවා පිටකොදේ ආාදකට ලක්කූ ලක්මල් වෛද පරීක්ෂණයකට ලක්කිරමින් අනතුරුව, හෙට තරගේට ක්‍රේඩක් කරන්නේ දයන්න අවසන් ීරණය ගැනීමට නෙමිතයි දෙරට අතර පැවැති පුහුණ තරගේ දී නුවන් ප්‍රදීපත ආාදයකට ලක්ුණා කැන්பරා හිදී මෙරටවෙලාவின் හෙට උදෑසෙන පහටයි දෙවන ටෙස් ්‍රකට් තරගේ ආරම්භ වන්නේ මේ අතර ක්‍රීඩාමාත්ත්‍ය හරින් ප්‍රා තුමතා ඔස්්‍රලයාාවට ගොස් ටිනවා. ශ්‍රී ලංකා කණඩායමේ ක්‍රඩකින් සමග සාකච්ඡා කර මෙමනිට කණ්ඩායමේ ක්‍රඩකින් අතර මතුව ඇති මතමීදිකාරිී තත්වය සමතයකට පත්කිරීම අමත්‍යවරයාගේ බලාපොරොත්තු ීතිබෙනවා. මේ අතර ප්‍රධාන පුහුණුකරු චන්දිි හතුර සිංගමහතා ක්ඩායම තේරීමේ කටයතුවලින් පසුගේතා ඉවත් කෙරුණා. එස් සම්බන්ධේන්ද අමාත්‍යවරයා කරුණු සාකච්ඡාකිරීමට නීවිතයි. අනුව හෙට තනගේ තේරීම්සි දුකිරීමට තේරීම් කමිටුස්සා මාජික හමන්ත වික්කම රත්ම හතා එරට ගොස් සිටිනවා දවසේ කලගුණ තොරතුර ෙනෙන්නේ තාරකා විජේවංශ. ලගුණේ පිළිබඳ වාවදාා ියොමු කරනවිට දිවිෙන ොත්තුර උතුරමද නගැහිර වුව සහමධ්‍ය පලාාපලට වැසි වර කියහිෙයක් ඇතිවේ හැකි බව කාලගුණනි තාදේ පාත්තුමතුව සඳහන් කරන්නවා. දෙදිවිනි සසු ප්‍රදේශලට ප්‍රධාන වශයෙන් පවතින්නේ වැස රහිත කාලගුණ තත්වයක්. ට මුහ ප්‍රදේශ ලබඳව අවධානය මු කරන විට දෙවෙන ැගන මුහද ප්‍රදේශ ලට වැස රකහි පයක් ඇැතිව හැකි වෙෙන සස මුද ප්‍රදේශවලට ප්‍රධාන වක්ෂ පවතියන්නේ වැස රහහිත කාලගුණ ත්පයක්. සුලක් වානේ සනෙසිල් සුළගේ වේගේ 50 दि පහ හලස් පහත් අතා ගැ ගන්නවා තිවෙන සසු ූද ප්‍රදේශවල සුළගේ වේගේ 50 හැ දක් පවා ර්තනේ හැකි. එවිට මුහදු ප්‍රේශව ටන් විට අලුවීම යට කඩක්ද පවතිනවා. බඳ ේවර සහ නාවික ප්‍රජාව විමස ම ලෙ . පත්මතුව ජනතාවකගේ ලසසිට්නවා නොදන හිදවසේ ප්‍රධාන්නගට ගේේකට බලපතිය හැකි කාලගන අනාවක්‍ය වෙතහුන්වාදන දීවා ්‍රහ ප්‍රධන පොති විකාශය අදහවසන්. නව ම රත්‍රී යිති හට. www.ipnnews.lk.